මේ රටේ ජනතාව සුවසක් ජනතාව ඉතා ඕනෑකමින් ආශාවෙන් බලාපොරොත්තු සහගතව බලාගෙන සිටපු ඒ ඓතිහාසික කාර්යභාරය අද සාර්ථකව නිමා වුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දුන්නාද පස්වරුවේ. ඒ මගින් මේ රට අද මූණ පාල තිබෙන තත්ත්වය ආර්ථිකමය අර්බුදය, දේශපාලනමය අර්බුදය, රටේ ජාතික ආරක්ෂාවට පැනනැගී තිබෙන අභියෝග, මේ සියල්ලම ජය ගැනීම සඳහා දුෂ්කර මෙහෙයුමක් අපි අද මෙතැන් සිට පටන් ගන්නවා නව පාලනයක් ඇති කිරීම මගින්. ඒ හරහා රට මේ ඇදවැටෙමින් තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය අපිට ලැබේවි. අපි මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අවුරුදු තුනහමාර ඇතුළත මේ රටේ වෙච්ච විනාශය ඔබ දැක්කා. ඒ විනාශයෙන් මේ රට බේරගන්න අපට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් කිසිදු ජනකොටසක් බියටපත් විය යුතු නැහැ, තිගැස්මීකටපත් විය යුතු නැහැ. අපි මේ රටේ සුළුතර ජනතාවත් ඇතුළුව සෑම ජනකොටසකගෙම ආරක්ෂාව, ඒ වගේම ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. මේ අභියෝගය ජය ගන්න මහින්ද රාජපක්ෂ ආගමැතිතුමන්ටත්, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ඇතුළු අපි හැමෝටම හැකියාව තිබෙනවා. අපි පොදු ජනතාවගේ ඉල්ලනවා මේ ඉතාම වැදගත් ඓතිහාසික පියවර ඉතාම උද්‍යෝගයෙන් සතුටින් ඔබ බාරගන්න, මේ රට නැවත අපි නිසිමකට අරගන්න. රටත් රටේ අනාගතයත් වෙනුවෙන් මේ රටේ වැටිලා තියෙන අවදානම් තත්ත්වයෙන් බේර ගැනීම සඳහා ජාතිය විශ්වාස කරන, රට විශ්වාස කරන, ලෝකය විශ්වාස කරන ජාතික නායකයා විදිහට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරේ දිවුරුම් දීලා තියෙනවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා හෙට ඉඳලා මේ රටේ මිනිස්සුන්ගේ ජන ජීවිත යහපත් කරන්න පුළුවන් හැමදේම කරන්න එතුමා අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්තෙන් ඉඳලා වැඩ කටයුතු කරනවා. ඒක නිසා අපි දන්නවා එතුමා ජනතාවගේ පැත්තේ නායකයෙක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඇස්සැරිලා අද අග්‍රාමාත්‍ය ධුරේ ලබා දුන්නා. මම හිතන්නේ ඒක දැවැන්ත ජයග්‍රහණයක් මේ රටේ පොදු මහ ජනතාවගේ පැත්තෙන්. 2015 ජනවාරි මාසේ කවුරුත් බලාපොරොත්තු නොවුණු මොහොතක මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ රටේ අගමැති ධුරයට යලි ගෙන එන බව අපි 2015 ජනවාරි 16 ඉඳන් රටට කිව්වා. වසර තුනමාරක් ඇතුළත අපේ ඉලක්කය අපි සපුරගත්ත බවත්, දැන් මව්බිම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ ආණ්ඩුවෙන් නිදහස් කර ගැනීමේ නිදහස් අරගලය ජයග්‍රහණයෙන් කෙලවර වුණු බවත් අපි ජාතියට ඉතාම සතුටින් දැනුම් දෙනවා. නමුත් අපි මේ සලකන්නේ රන්නොටුන්නක් බාරගත්ත කියලා නෙවෙයි, කටුවටුන්නක් බාරගත්ත කියලා. මෙවැනි ප්‍රබල තීන්දුවක් ගන්න ජනාධිපතිතුමා පෙළඹුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පිළිබඳ මේ රටේ ආර්ථිකය යළි සවිමත් කරන්න, මේ රටේ ජාතික ආරක්ෂාව යළි සවිමත් කරන්න, නීති ආධිපත්‍ය යළි පිහිටවන්න ඇත්තායි කියන දැවැන්ත විශ්වාසය නිසා ඒ විශ්වාසය සුරකින ආකාරයේ වැඩපිළිවෙලක් සමග හෙට දිනේ සිටම අපි වැඩට බහිනවා. දවස පුරාම වැඩ කරලා මේ වැටුණු රට යළි ගොඩනගා දෙනවා කියන පොරොන්දුව අපි ජාතිය හමුවේ තබනවා.